ඒ අද ඇඹිලිපිටියේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඔහුට ඇප කොන්දේසි ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඇඹිලිපිටිය පොලිසියේ හිටපු සහකාර පොලිස් අධිකාරී DWC ධර්මරත්නට ඇඹිලිපිටිය මහාධිකරණය මගින් ඇප නියම වූයේ ඊයේ දිනයි. ඒ අනුව කුරුවිට බඳනාගාරයේ සිට අද පෙරවරුවේ ඔහු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමෙන් පසු සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරගනුනා. ඇප කොන්දේසි අත්සන් කිරීමෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණි ඇඹිලිපිටිය පොලිසියේ හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා පිළිගන් ලැබුවේ මෙසේයි. එම ස්ථානයට වැඩම කර සිටි භික්ෂුන් වහන්සේගෙන්ද ආශිර්වාද ලබාගත් හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා පසුව ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ වෙත ගොස් ජාතික හෙළවරුමේ නායක පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එහිදී භික්ෂුන් වහන්සේ පිරිත් සජ්ජායනය කර ධර්මරත්න මහතාට ආශිර්වාද කළා. අධිකරණය පිළිබඳව අපි දැඩි විශ්වාසයක් තියෙනවා. සත්‍යය ස්ථිරයි, ජයග්‍රහණය කල්ගත විය හැකි. මෙය උද්‍යෝගීමත් ධෛර්යමත් සේවාවන් සම්බන්ධයෙන් වැදගත් පාඩමක් බවට පත්වේවි ඉතිහාසයේ. මේ අතර ඇඹිලිපිටිය පොලිසියේ හිටපු සහකාර පොලිස් අධිකාරීවරයාට ඇප නියම වූ ඊයේ දිනේ පොලිසිය සමග ඇති වූ ගැටුමෙන් ජීවිතක්ෂයටපත් වූ සුමිත් ප්‍රසන්නගේ බිරිඳ රත්නපුර මහරෝහලේදී සිය දෙවන දරුවා බිහි කර තිබෙන බව වෛද්‍යවරුන් පවසන්නේ ඇය මේ වන විට දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවයි. රගේ ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ ඝාතනයට හිටපු පොලිස්පති එම්.කේ. ඉලංගකෝන් මහතාද අත්අඩංගුවටගෙන ප්‍රශ්න කළ යුතු බව දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පවසනවා. පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු කරලා වසන් කරන ලද ඝාතන අතර වසීම් තාජුඩීන් ඝාතනයේ පෙරමුණීම තිබෙනවා. අනුරසේනානායක නියෝජ්‍ය පොලිස්පතිවරයා විශ්‍රාම ගන්නවට පස්සෙත් මේ පරීක්ෂණ යට ගියා, සාක්ෂි යටපත් වුණා. මේක සිද්ධ වුණේ හිටපු පොලිස්පතිවරයාගේ කාලෙදි. ඒ නිසා වහාම හිටපු පොලිස්පතිවරයා මේ ඝාතනයට සම්බන්ධයයි සැලකෙන සියලු දෙනා වහාම නීති හමුවට ගේන්න ඕන. එහෙම කරොත් තමයි මේ යහපාලනයේ පොරොන්දු වෙච්ච දේවල් ඉෂ්ට කරනවා කියලා ජනතාවට ඒත්තු යන්නේ. අපි දැක්කා මුලින්ම මේක සම්බන්ධයෙන් නාරායම්පිටියේ පොලිස් රතවානෝ වයිසි ගත්තා. ඊට පස්සේ සති දෙක තුනක් ඇදලා තමයි ඊළඟට අනුරසේනානායක කරන් තියෙන්නේ. දැන් අපි දන්නවා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුරසේනානායක කියන්නේ කොයිතරම් දුරට තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණාද. නමුත් ඇත්ත ප්‍රශ්නේ මොකද්ද? මේ ඝාතන වලට සම්පූර්ණයෙන්ම අණ දුන්නේ කවුද? දැන් අනුරසේනානායකගේ උඩින් හිටපු පොලිස්පති විශ්‍රාම ගිහිල්ලා ඉන්න එම්.කේ. ඉලංගකෝන් මහත්මයා පැහැදිලිවම මේකට වගේ කීතු පුද්ගලෙ. පොලිසියේ මේ වගේ දෙයක් අංගණකේදී පොලිස්පතිවරයා නොදැන ඉන්න විදියක් නැහැ. ඒක නිසා විශ්‍රාම ගිය පොලිස්පතිවරයාගේ මේ ප්‍රශ්න කරන්නේ කවදද? ඔහු සම්බන්ධ නීති නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරක් පෙරුම මහතා සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතර අද උණුසුම් තත්ත්වයක් මතු වුණා. ඒ නියෝජ්‍ය අමාත්‍යවරයා බෙලිහොල්ලොය පිහිටි සබරගමුව විශ්වවිද්‍යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේදී අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරපිරුම් මහතා අද පෙරවරුවේ බෙලිහුලොයේ සබරගමුව විශ්වවිද්‍යාලයට පැමිණි එහි සංස්කෘතික මධ්‍යස්ථානයේ විවෘත කිරීම සඳහායි. එහිදී සිසුන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පැමිණීමට විරෝධය පළ කළේ විශ්වවිද්‍යාලයේ පිවිසු මාසලදී. මෙම විරෝධය හේතුවෙන් පිවිසු මාසල නතර වීමට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරපිරුම් මහතාට සිදු වුණා. අනතුරුව තම මෝටර් රථයට නැගී නියෝජ්‍ය අමාත්‍යවරයා සිසුන් සමග අදහස් හුමාරු කරගත්තා. අපි
මේගමුව නගර සභා පරිශ්‍රයේදී මාධ්‍යවේදී ෆ්‍රෙඩි ගමගේ මහතාට පහර දුන් පුද්ගලින් අතරංගුටි ගැනීම සඳහා පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිසියට නියෝග කර තිබෙනවා. මේ අතර පහර දීම සම්බන්ධයෙන් අද පැවැතුණු ප්‍රතිසාකච්ඡා කිහිපයකදී අදහස් පළබුණා. මේ මාධ්‍යවේදියා මීගමු මහනගර සභාවේ සිදුවන දූෂණ වංචා අක්‍රමිකතා වලට එරෙහිව තමන්ගේ වෙබ් අඩවිය හරහා දවැන්ත මාධ්‍ය ව්‍යාපාරයක් අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒවා හෙලි කරන්න මාධ්‍යවේදියෙකුට අයිතියක් නැත්නම් මේ රටේ ජනමාධ්‍ය අයිතිය මොකද්ද කියලා අපි අහනවා. රාජපක්ෂිගේ ජනමාධ්‍ය නිදහස වැළලුවා. නමුත් ජනමාධ්‍යවේදින්ට යහපාලන සමයේ පහර දෙනවා නම් අපි අහනවා මොකද්ද යහපාලන සමයේ තියෙන මාධ්‍ය නිදහස කියලා. වහාම මේ පිළිබඳව වගකී යුතු පුද්ගලයෝ තරාතිරම නොබලා අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. එහෙම නොකළොත් අපි ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍ය එකමුතුව අනිකුත් රටේ සියලුම මාධ්‍ය සංවිධාන සමග ඒකාබද්ධව දැඩි උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන මවක් විසින් සිය දියණිය ඝාතනය කර වළදැමූ පුවතක් අම්පාර මධ්‍යම කඳවුර ප්‍රදේශයෙන් වාර්තා වුණා. අදාළ මලසිරුර කල්මුණේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද ගොඩගනු ලැබුවා. අම්පාර මධ්‍යම කඳවුර පොලිස් වසමේ 11 ජනපදයේ පදිංචි වයස අවුරුදු 55ක මවක් විසින් සිය දියණිය මෙලෙස ඝාතනය කර තිබෙනවා. ඒ පසුගිය 31 වනදා රාත්‍රියේදී මුගුරකින් පහර දී දියණිය ඝාතනය කර ඇත්තේ නිදි පැදුරේදී වන අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ 21 වෙනිවියේ පසු එක් දරු මවක්. පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදු ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. ඝාතනය සිදු කිරීමෙන් පසු දියණියගේ සිරුර නිවස පිටුපස වළදැමීමටද මව කටයුතු කර තිබුණා. අනතුරුව දියණිය අතුරුදන්ව ඇති බවට ඝාතනය සිදු කළ මව විසින් පොලිසියට පැමිණිල්ලක් ද යොමු කර තිබෙනවා. පසුව සිදු කළ පරීක්ෂණවලදී හෙළි වුණේ මව විසින් ඝාතනය සිදු කර ඇති බවයි. ඒ අනුව වළදැමූ මලසිරුර කල්මුණේ ප්‍රධාන මහේස්ත්‍රාත් අයිෆයාස් රසාත් මහතා ඉදිරියේදී අද ගොඩ කනු ලැබුවා.
සැමීකෝ ලොරි රථයකින් හප්පා තම බිරිඳව ඝාතනය කිරීමට තැත් කිරීමේ පුවතක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වුණා. අදාළ කාන්තාව අද පෙරවරුවේ තරුණයෙකු සහ තවත් කාන්තාවක් සමග අම්පාර පොලිසියට පැමිණ තිබුණේ සිය ස්වාමි පුරුෂයා සහ තමන් අතර පවතින පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පොලිසිය වෙත යොමු කර ඇති පැමිණිල්ලක් විභාගයටයි. පැමිණිල්ල විභාගයෙන් අනතුරුව අදාළ කාන්තාව පොලිසියෙන් පිටතට පැමිණි අවස්ථාවේදී සැමියා විසින් ලොරි රථයකින් හප්පා ඇය ඝාතනය කිරීමට උත්සාහ දරා තිබෙනවා. කෙසේ වෙතත් කාන්තාව අනතුරෙන් බරපතල තුවාල ලැබුව අතර ඇය සමගම අවස්ථාවේ සිටි 19 හැපිරෙත් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. එතන මේ මහා සද්දයක් වුණා බලනකොට පොලිසිය අයිනේ 4 දිනක් හිටියා. ඒ 4 දිනාගෙන් පිරිමි කෙනෙකුයි තරුණ ගෑනු කෙනෙකුයි සහ අම්මලා දෙන්නෙක් හිටියා. 10 පටන් ආපු ලොරිය අයිනේම අරගෙන හිතාමතාම ඒගොල්ලන් යට කරගෙන ගියා. මහත්තයාගේ ඔළුව දෙකට කඩනවා මං හිතන්නේ. අපි අරගෙන මේ වාහනයකට දැම්මා. ගෑනු කෙනාගේ තුඩින් ටයර් 3-4ක්ම ගියා මං හිතන්නේ. යාට ගොඩක් අමාරු ඇති. වේගෙන් ලොරිය ගිය නිසා තව ඩිංගෙන් අපිත් හැප්පෙනවා. ගෑනු මේ මං තමයි අරගෙන ගියේ. අනතුරෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව අම්පාර මහරුවාලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට තිබෙනවා. මේ අතර කුරුවිට එක්නැලිගොඩ ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙක් බීමතින් පැද වූ මෝටර් රථයක් රථගාලක නවතා තිබූ ත්‍රිරෝද රථ පෙළ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවසිය උදෙනෙකු තුවාල ලැබුවා. මෙලෙස මරණයට පත් වුණේ අනතුර ලක් වූ ත්‍රිරෝද රථයක සිටි 34 හැවිරිදි පුද්ගලයෙක්. අනතුර එම ආසන්නයේ නිවසක සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන තිබුණේ මේ අයුරින්. දැන් තවත් පුවත් සමගින් රට වටා හිරු. පසුගිය මාර්තු මාස දෙවනදා දෙමටගොඩ ප්‍රදේශයේදී බන්ධනාකාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව ත්‍රස්ත විමර්ශන ඒකකයේ විසින් ගණේමංගල ගෙදර ඉන්දික උදේ බණ්ඩාර නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ T56 ගිනියවියක් සහ උණ්ඩ අටක් සොයාගෙන තිබෙනවා. අනුරාධපුර මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා සහ නැගෙනහිර නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම්වරයා මාරු කරැවීමේ සූදානමක් ඇති බවට චෝදනා කරමින් අනුරාධපුර නගර මැද අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණා. ඒ සංවිධාන කර තිබුණේ අනුරාධපුර මහනගර සභාවේ නිලධාරීන් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වයි. බලංගොඩ සීතගල ප්‍රදේශයේදී වලවේ ගඟට දිය නෑමට ගිය 46 හැවිරිදි අවිවාහක කාන්තාවක් අපයෝජනය කර ගඟට තල්ලු කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරු වූ එම ප්‍රදේශයේම ගොළු තරුණෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද බලංගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පසුගිය 9 වෙනිදා සිට తాවකාලිකව වසා දමා ඇති කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සත්කම් ඒකකය දින 5ක් තුල යලි විවෘත කරන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා අද පොරොන්දු වුණා. ඒ අදාළ ගැටලුව පිළිබඳ හෘද රෝග සත්කම් කප්පාදුවට එරෙහි සංගමේ පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.